හිරිපොද වැස්ස කතාවට ආදරය කරනවව ආදරෙන් පිළිගන්නවා. බොහොම කෙටි කාලයකින් ජනප්‍රිය වෙන්නට මේ කතාව මේ තරම්ම සමත්කම් දක්වලා තියෙන්නේ ආත්මි සහ අභීගේ ආදර කතාව නිසාමයි. ගොඩක් දෙනෙක් බලාගෙන ඉන්නේ අභී වගේම ආත්මි එකතු වෙනකන්. ඉතින් ඔන්න ඔය දේවලුත් එක්ක අපිට තව දෙයක් මෙතනදී කතා කරන්න පුළුවන්. ඉතින් ඔයා දන්නවනේ තවත් සම වයස කෙනෙක් අභීට කැමැත්තෙන් ඉන්නවනේ. ඉතින් මේ ගෑනු ළමයට අභී චුට්ටක්වත් කැමති නෑ කියන දේ ගැන තමයි අපි අද වීඩියෝ එක හරහා කතා කරන්නට බලාපොරොත්තු රැසක්ම එකතු කරගෙන ඉන්නේ කියන කතාව මම මේ වෙලාවේදී ඔබ දැනුවත් කරමින් කතා කරන්නට උත්සාහයක තමයි නිරත වෙන්නේ. කොහොම වුණත් මම දැන් මෙන්න මේ ගැන මේ විදිහට සාකච්ඡා කරන්නට උත්සාහ කරනවා. කොටිම කියනවා නම් අපිට මේ ගැන තමයි කතා කරන්න ලැබෙන්නේ කියන කතාව ඉදිරියේදී සිහිපත් කරන්නටත් බලාපොරොත්තුවක් ඇති කරගන්න වෙනවා කියන කතාව ගැන තමයි අද වීඩියෝ එක හරහාම සාකච්ඡා කරන්නට අපිට පුළුවන් වෙන්නේ. ඉතින් ඔයා දන්නවනේ ඒ තමයි ආත්මේ ඇත්තටම අපිට ගොඩාක් ආදරය කරනවා. ඒ වගේම තමයි පහුගිය දවස්වල ආත්මිකෙත් ඉතින් වැරදි වැටහීමක් තිබුණා. මේ වැරදි වැටහීම අභිගේ හතුරු තමයි ඇති කරලා තිබුණේ. ඉතින් ඔය අතරේ තව ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා. ඒ තමයි ඇත්තටම මෙන්න මේ සම වයසේ අභිගේ ගෑනු ළමයා නිසා තමයි මේ ප්‍රශ්නේ ඇවිල්ලා තියෙන්නේ. හැබැයි ඉතින් අභි මේ ගෑනු ළමයට කැමති නැති වුණත් කොහොම වුණත් අභි එක්තරා විදියකින් මේ ගෑනු ළමයා අසරණ වෙලා ඉන්න නිසා මේ ගෑනු ළමයට ඇත්තටම හවුහරණක් වෙන්න ගොඩාක් අවස්ථාවල අර පව් කියන අනුකම්පාවෙන් හිතනවා කියන කතාව ගැන අපිට මෙතනදී සිහිපත් කරන්නත් පුළුවන්කමක් ලැබෙනවා කියන කතාව ගැන තමයි මම අද වීඩියෝ එක තුලින්ම සාකච්ඡා කරන්නට බලාපොරොත්තුවක් ඇති කරගන්නේ. ඉතින් කොහොම වුණත් තව දෙයක් ගැන අපිට මෙතනදී සාකච්ඡා කරන්න පුළුවන්කමක් ලැබෙනවා. ඉතින් ඒ ගැන සුහදශීලීව මම මෙන්න මේ විදියට ඔයත් එක්ක කතා කරන තමයි බලාපොරොත්තු රසක්ම එකතු කරගෙන ඉන්නේ කියන කතාව මට අද වීඩියෝ එක තුලින්ම සාකච්ඡා කරන්නට බලාපොරොත්තු රසක්ම එකතු කර ගන්නවා කියන කතාව ගැන තමයි ඔන්න කතා කරන්න පුළුවන් වෙන්නේ. දැන් මම මොකක් ගැනද ඔයාලට මේ වෙලාවේදී කියන්නේ? ඉතින් මෙන්න මේක මෙන්න මේ විදියට පැහැදිලි කරන්න පුළුවන්. ආත්මෙට දැන් අර ටෙඩියේ කතාවත් ආරංචි වෙනවා. ඉතින් මේ ටෙඩියගේ කතාව ආරංචි වුණාට පස්සේ තෑගිත් දෙන්නේ ආදරේ හින්දනේ. තමන්ට කරලා තියෙන බොරුවක් කියන දේ දැනিলা ගොඩාක් දුක හිතෙන්න ඉඩකඩක් තියෙනවා කියන කතාව ගැන තමයි මම අද වීඩියෝ එක තුලින්ම ඔයත් එක්ක කතා කරන ප්‍රධානම කාරණය බවට පත්ුනේ කියන කාරණය අද වීඩියෝ එක හරහා සිහිපත් කරන්නට උනන්දු වෙනවා.